කොවිඩ් ආසාදිත රෝගීන් සීග්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ සීග්‍රයෙන් ඉහළ යාමත් එක්ක රෝහල් වලට සහ ආයතන වලට ඇතුළත් වන රෝගීන් ප්‍රමාණයත් සීග්‍රයෙන් ඉහළ යාමක් පවතිනවා. මේ යන වේගයට වැඩි වෙන්න ගියොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියකට එක පාට විශාලම රෝගීන් ප්‍රමාණයක් ඇතුළු වුණොත් ඒ සෞඛ්‍ය පද්ධතියට දරන්න බැරි වෙනවා. ඒ අනුව දැන් අපි ඒ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරෙන අවස්ථාවට ඉතාමත්ම ළඟා වෙලා තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අපිට ඊළඟ සුමාන දෙක තුන ඇතුළත ඉන්දියාවේ තත්ත්වයට අනිවාර්යයෙන්ම යන්ට වෙනවා. අපි මේ සම්බන්ධව හරි කට්ටියක් විදිහට සමාජයක් විදිහට ජාතියක් විදිහට එක පිළි එතකට අනුගත වෙලා මේ රෝගය පාලනය කිරීමට තීරණය කරේ නැත්නම් කොළඹ මම හිතන්නේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ගියා සහ ඊට කලින් කොළඹ මේ රෝගේ පැතුරුණා. ඒ නිසා මට හිතෙනවා කොළඹ රෝග ඝනත්වය අපි හිතපු තරම් වැඩි වෙන්නේ නැහැ. මේ රැල්ලේදී අපි දකිනවා තරුණ අය කිසිම රෝගයක් නැහැ. මේ ඊයේ හවසත් හොඳට හිටපු කට්ටිය අද ඇවිල්ලා ශ්වසන අපහසුතා ඇවිල්ලා මරණයට පත් වෙනවා. එතකොට මේ මට කිසි අසනීපයක් නැහැ. මම හොඳ ෆිට් මිනිස්සෙක්. මට මේක හැදුනට බයක් වෙන්න දෙයක් නැහැ. එහෙම කතාවක් මේ පාර නැහැ. මේ ඕනෙම නිරෝගී පුද්ගලයෙකුට මේ තුන්වෙනි රැල්ලේ හැදෙන වෛරස් ප්‍රභේදයෙන් හැදුණු අයෙකුට මරණයට පත්වීමේ හැකියාවක් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.